Caribbean Premier League cricket tarangavaliye torotoru dakimu then. Caribbean Premier League cricket tarangavaliye tawat taranga dekak ee pawathuna. Palamu tarange Barbados Tridents kandayama saha Shanti Lucia Soups kandayama athara pawathuna. තරගයේ කාසිය වාසිය දිනු ට්‍රයිඩන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර පන්දු වාර 18යි එක් පන්දුවක් තුල කඩුණු 7ක් දැවි ලකුණු 131ක් ලබා සිටියේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ජොන්සන් චාල්ස් ලකුණු 35ක් සහ ජෙසන් හෝල්ඩර් ලකුණු 27ක් රැස් කළා. අප නෝවර්. ආ! සෑනක් ස්වීට් ඇස් ඉන් හස්. පන්දු යැවීමේදී ස්කොට් කුක් ගෙලිචන් සහ රොස්ටන් චේස් අතරේ කඩුණු දෙක පැකින් බෙදී ගියා. Straight to him. Oh my goodness. තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා ඩක්විත් ලොවිස් න්‍යායට අනුව ශාන්ත ලුසියා සූක්ස් කණ්ඩායමට පන්දු වාර 5ක් තුල හිමි වූ ඉලක්කය ලකුණු 47යි. ඒ අනුව පන්දු වාර 4යි 1 පන්දුවක් තුලදී කඩුණු 3ක් පමණක් දැවි ලකුණු 50ක් ලබා සූක්ස් කණ්ඩායම තරගයේ ජයගත්තා. මේ අතර කැරිබියන් ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති අනෙක් තරගය ජමේකා තලේවාස් කණ්ඩායම සහ ට්‍රින්බගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පැවැතුණා. තරගයේ කාසිය වාසිය දිනු ට්‍රින්බගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ජමේකා තලේවාස් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව තලේවාස් කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුණු 8ක් දැවි ලකුණු 135ක් රැස් කළා. ග්ලෙන් ෆිලිප්ස් පන්දු 42කදී 6 පහර 4ක් සහ 4 පහර 5ක් සමගින් ලකුණු 58ක් රැස් කළා. Nice. And his bowling. පන්දු යැවීමේදී අලි කාන් සහ ජේකන් සීල්ස් කඩුණු දෙක පැකින් බෙදහැලුවා. ලකුණු 136ක ඉලක්කයක් හඹා ගිය ට්‍රින්බගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දු වාර 18යි 1 පන්දුවක් තුලදී කඩුණු 3ක් පමණක් දැවි තරගයේ ජයගත්තා. සුනිල් නාරායන් 6 පහර 2ක් සහ 4 පහර 7ක් සමග පන්දු 38කදී ලකුණු 53ක් රැස් කළා. කොලින් මන්රෝ නොදැවි ලකුණු 49යි. පන්දු යැවීමේදී ෆිඩෙල් එඩ්වර්ඩ්ස් මුචි බ්‍රහමන් සහ සංදීප් ලැම්චේන් අතරේ එක් කඩුලු බැගින් බෙදී ගියා. තරගයේ වීරයා සුනිල් නරයන්. කුඩා වැල්ල දේවර වරායෙන් මොහුදු ගොස් අතුරුදන්ව සිටි තරුණයෙකුගේ මළ සිරුරක් හමුව ඇති බව තංගල්ල පොලිසිය පවසනවා. පොලිසිය පවසන්නේ පසුගිය 7වැනිදා කුඩා වැල්ල දේවර වරායෙන් ඔහු මොහුදු ගොස් ඇති බවයි. दिग्वेल वत्तेकम प्रदेशे कुडा व्यापारयक पात्वागिन गिय विसे एक्कैवृदि कवितु मीरंद पसुगियदा कुडावेल दीवरपरायेन मोदु गोस् तिबुणा मीट पेर दीवर कडुतुल यदी नेति कवितु अगोस्तु 7निदा तव दीवरेन पस्तेनकु समगै मेलेस मोदु गोस् तिबुणे පසුගිය 17වැනිදා ත්‍රිකුණාමලයට ආසන්න මුහුදේදී දැල් එලීමට යාමේදී කවිතු මුහුදට ඇද වැටි ඇති බවයි දැනගන්නට ලැබී තිබුණේ. කඩිනවල වටිනා ඒක. ඔව්. වටුන පස්සේ යැත්තා ඒකවා. යැත්තර පස්සේ විනාඩි 5ක් වගේ ඉන්නවා. ඒක පස්සේ නැති වුණා. කවිදු සමග සිටි දීවරීන් බොට්ටු හිමිකරුට ඒ බව පවසා ඇති අතර ඊයේ සවස කවිදුගේ මුතු ශරීරය තංගල්ල දීවරපරාය වෙත ගෙනෙනු ලැබුවා. එෙහිදී තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදු කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයට ආසන්න දින 4කදී සහරන්ගේ ත්‍රස්ත ක්‍රියා ඇතුළත් වාර්තා 4ක් එවකට හිටපු පොලිස් ප්‍රතිවරයා වෙත යොමු කළ බව රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්ෂ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රති නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළා. නිලන්ත ජයවර්ධන මහතා ඊයේ 15 වන දිනේටත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටමින් මේ අදහස් පළ කළ අතර ඔහු අදත් කොමිසම හමුවේ පෙනී සිටිනවා. පාස්කු බෝම්බ ප්‍රහාරයට පෙර දින ජාතික තහවුරු ජමාත් නායක සහරන් හෂිම්ගේ සම්පූර්ණ ජාලය පිළිබඳ සකස් කළ වාර්තාවක් පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා වෙත යොමු කළ බව රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා සඳහන් කළා. ඔහු පැවසුවේ 2019 වසරේ මාර්තු 29 වන දින අක්කරේපත්තුව ප්‍රදේශයේ අරාබි විද්‍යාලයක සේවය කරමින් සිටි සහනූල් හමීඩ් නැමැති පුද්ගලයෙකු සහරන් යතුරුපැදියකින් ගමන් කර ඇති ආකාරය දැක ඇති බවට රාජ්‍ය බුද්ධි සේවයේ
ප්‍රදේශයට වාර්තා වූ තොරතුරු ඊට ඇතුළත් කළ බවයි. එමෙන්ම සහරාන් ඔලුවිල් ප්‍රදේශයේ පිහිටි ගොවිපලක රැඳී සිටින බවට තොරතුරක් සහ මවනැල්ල ප්‍රදේශයේදී බුදුපිලිම කිහිපයකට අලාභණී සිදු කළ සිද්ධියකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වූ ෂාහිඩ් හක්නමැත්තා සහරාන් සමග මාතලේ ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට ලද තොරතුරකුත් ඇතුළත් කළ බව ඔහු සඳහන් කළා. එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුව අතරංගුවටපත් වූ මොහොමඩ් සාරීබු ආදම් ලෙබ්බේ නොහොත් ගෆූර් නැමැත්තා විසින් වැලිකන්ද ප්‍රදේශයේ ඉඩමක් මිලදීගෙන ඇති බවද අදාළ වාර්තාවට ඇතුළත් කළ බව ඔහු පැවසුවා. මීට අමතරව සාරා ජස්මින් නොහොත් පුලස්තිනේ රාජේන්ද්‍රන් කැකුණගොල්ල ප්‍රදේශයේදී සහරන්ගේ බිරිඳගේ නිවසේ රැඳී සිට පිටත්තු ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබුණු බැවින් එම තොරතුරුද අදාළ වාර්තාවට ඇතුළත් කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ඇගේ සැමියා වූ අච්චි මොහම්මදු මොහම්මදු හස්තුන් නැමැති පුද්ගලයා සහරන්ගේ අනුගාමීකු බවත් සඳහන් කළා. හස්තුන් සහ පුලස්තිනේ විසින් භාවිතා කරන ලද බවට විශ්වාස කරන දුරකථන අංක 4කුත් වාර්තාවට ඇතුළත් කළ බවයි ඔහු සඳහන් කළේ. මේ අතර සහරන්ගේ සහෝදරයා වූ රිල්වාන් හෂීම් පිළිබඳව යම් තොරතුරක් එම වාර්තාවට ඇතුළත් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ රිල්වාන් 2017 වසරේ මාර්තු මාස කාත්තන්කුඩි ප්‍රදේශයේ ඇති වූ ගැටුමකින් අනතුරුව සැඟව සිටින බව සහ රාත්‍රී කාලයේදී ඔහුගේ බිරිඳ සහ දරුවන් බැලීමට කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණෙන බවත් සඳහන් කළ බවයි. එමෙන්ම සහරන්ගේ සමීපතමයෙකු බදුර්දීන් අහමඩ් මොහදීන් නොහොත් ආමි මොහදීන් නැමැත්තා පාසුගුඩා ප්‍රදේශයේ සැඟව සිටින බවත් සිකුරාදා දිනයන්හි රාත්‍රී කාලයේදී ඔහු කාත්තන්කුඩි ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ නිවසට පැමිණෙන බවත් එම වාර්තාව හරහා පොලිස් ප්‍රතිවරයාට දැනුම් දී තිබෙනවා. මීට අමතරව සහරන්ගේ වැඩිමහල් සහෝදරයා වූ මොහමඩ් කාසිම් මොහමඩ් සේනි නොහොත් සින්න මෞලවි 2019 වසරේ අප්‍රේල් මාස 7 වනදා අසීම් නැමැති පුද්ගලයෙකුගෙන් යම්කිසි කාර්යයක් සඳහා අවශ්‍ය ආයතන කිහිපයක් මිලදී ගැනීමට බව පවසා රුපියල් ලක්ෂයක පමණ මුදලක් ඉල්ලා ඇති බවත් රාජ්‍ය බුද්ධි සේවයේ විසින් පොලිස් ප්‍රතිවරයා වෙත යවන ලද වාර්තාවේ සඳහන්. එම වාර්තාව අප්‍රේල් 20 වන දින දහවල් 12:05ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාටත් දහවල් 12:30ට පමණ පොලිස් ප්‍රතිවරයාගේ ලිපි බහරව කටයුතු කරන නිලධාරියටත් බහර දී ඇති බවට වාර්තාවල සඳහන් වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. ඒ අනුව සහරාන් ඇතුළු කණ්ඩායම විසින් ප්‍රහාරයක් දියත් කළ හැකි බව ලැබුණු විදේශ තොරතුරකට අදාළව 2019 වසරේ අප්‍රේල් 9, 18, 19 සහ 20 යන දින පොලිස්පතිවරයාට වාර්තා 4ක් යොමු කළ බවත් ඔහු පැවසුවා. ඔහු පැවසුවේ සහරාන්ගේ සම්පූර්ණ ජාලය පිළිබඳ තොරතුරු ලබා දීමෙන් එම ජාලය බිඳ දැමීමට තමන් බලාපොරොත්තු වූ බවයි. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන විශේෂ පොලිස් විමර්ශන ඒකකයට අද උදෑසන හිටපු නීති හා සාමය අමාත්‍ය සාගල රත්නායක මහතා පෙනී සිටියා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳව තොරතුරු සටහන් කර ගැනීම සඳහායි. මේ අතර රාජිත සේනාරත්න මලික් සමරවික්‍රම මංගල සමරවීර සහ එම්.එ. සුමන්තිරන් යන මහත්වරුන් දේශපාලන පළිගැනීම් සොන ජනපති කොමිසම වෙත අද පෙරවරුවේ පැමිණියා. ඇත්ත වශයෙන්ම අපි මෙතනට එනකන් කැනුනේ කුමටද කියලා දැනගෙන හිටියේ නැහැ. මට නම් පේන්නේ දේශපාලන පළිගැනීම් වලට ලක් වෙලා තියෙන වෙන කවුරුවත් නෙමෙයි. අපි සියලු දෙනාම වසර ගණනාවක් තිස්සේ දේශපාලනය කරා කවදාවත් ඇමතිවරයෙක් හැටියටවත් කිසිම විදියකට දේශපාලන පළිගැනීමකට චෝදනාවක් තිබුණෙත් නේ. අපිට ලැබුණු සිතාසියේ මොනවත් නැහැ. එන්න කියලා පමණයි තියන්නේ. ඉතින් ඇවිල්ලා අපි කිව්වා අපිට දන්නේ නැහැ මොනවටද අපි කැඳව කියලා. ඒව ඔක්කොම ලබා දෙනවා කියලා කිව්වා. ඒක ඔබලා පිළිගන්නවද? ඔබලා ආණ්ඩුවේ යමක් කරගන්න බැරි වුණා කියලා. නෑ අපේ ආණ්ඩුවෙන් විශාල දේවල් කරා. අපේ ආණ්ඩුව තමයි මේ රට නිවැරදි මාර්ගයට යොමු කරත් ඒවා ඉවර කරන්නත් බැරි වුණා. විශේෂයෙන්ම ජනතාව ඉල්ලපු හොරු හිරේ දාන්නත් බැරි වුණා. හොරු අල්ලන පැත්තෙන් ආණ්ඩුවක් විදියට ෆේල්. රට දියුණු කිරීමේ රට අනාගතය දියුණු කිරීමේ පැත්තෙන් අපි බොහොම සාර්ථකයි. කලකිරලද ඔබතුමා අයින් වුණේ? ඒ දුරෙන් අයින් වුණේ? අයින් වෙලා නැහැ, අයින් වෙලා නැහැ. ආ කියලා ඔබතුමා තාම දේශපාලනේ ඉන්නවා? අනිවාර්යයෙන්. ඉදිරි ආණ්ඩුව නෑ, ඉදිරි ආණ්ඩුවල ඇමතිකම්. මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ අතරමැදියෙකු ලෙස කටයුතු කළ කාන්තාවක් මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අතරංගුවටගෙන තිබෙනවා. අදාළ කාන්තාව පසුගිය මාස දෙකක කාලය තුළ රුපියල් ලක්ෂ 231ක මුදලක් හුවමාරු කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. මේ අතර කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් මෙරටට එවා තිබූ පාර්සලයක තිබී කුෂ් නැමැති මද්‍රව්‍ය තොගයක් සිය බහරයට ගෙන තිබෙනවා. ලක්ෂ 22ක් පමණ වටිනා එම මද්‍රව්‍ය තොගය විසබීජනාශක ද්‍රව්‍ය රැගෙන එන මුවාවෙන් මෙරටට එවා තිබෙනවා. ඒ සමගින් ලයිව් 12 තුලින් අදට සමු කරනවා. මම නදීක කරුණානායක. මම ඉෂාරා සමරසිංහ. සුබ දවසක්. ඔබේ ප්‍රියතම වැඩසටහන් නරඹන්න සුවර්ණවාහිනී YouTube නාලිකාව වෙත පිවිසෙන්න.